ධනවන්තේනි, අද දින මෙම ශුද්ධ දිව්‍ය පූජා යාගයේ සඳහා බැති බල දායකත්වයේ ලබා දුන් සැමට සහ ඒ පවුලේ සැම වෙනුවෙන් මේ දිව්‍ය පූජා යාගය තුළදී අපි දේ මහත්මයන් වහන්සේ ඉදිරියේ යාඥා කරමු. ඒ වාගේම බබුම් රූපයන් නාලිකාව වෙනුවෙන් හැකි පමණ දායකත්වයේ ලබා දෙන සියලු දෙනා සහ උන් අතරින් අද දිනේ තුළ සිය උපන් දින සහ විවාහව සංවස්සර සමරන අයවද සිහිපත් කරමින් අපි මේ දිව්‍ය පූජා යාගය තුළදී යාඥා කරමු. දැන් අපි දෑත් වැඳගෙන ශුද්ධෝ ත්‍රිත්වේ නාමයෙන් මේ පාරිශුද්ධ වූ කල්වාරි යාගය ආරම්භ කරමු. පියනන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සමිදානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, මේ දිව අභිරහස් පිළිවෙත සිදු කිරීමට නිසි ලෙස සූදානම් වන පිණිස අපි අපගේ පව් පිළිගනිමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කරමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙයින් භාග්‍යවත් නිත්‍ය කන්නිමරිය තුමියගෙන්ද, සිරසුර දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද, මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද, මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදාචීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. අපහට නව ජීවනයක් දානය කරන්නා වූ ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව අපගේ පව්කමා කරන්නා වූ ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයෙන් අප පෝෂණය කරන්නා වූ ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව අපි ආඥා කරමු. සියලු බලති දෙවී පියාණනි, අප සැම දරුකමට බාරගත් ඔබ වහන්සේ ආලෝකයේ දරුවන් ලෙස දිව ගෙවනු සඳහා අපට මඟ පෙන්වන සේක්වේද. එයින් සියලු පාප අන්ධකාරයේ බලවේගයන්ගෙන් අප මුදා ඔබ වහන්සේගේ සත්‍යයේ ධර්මාලෝකයේ අප ජීවිත හැඩගැස්වීමට මඟ සැලැස්සුව මැනව. මෙකිදේ ඔබ වහන්සේ හා ශුද්ධාත්මයන් වහන්සේ සමග එකම දෙවියන් වහන්සේව සදාටම වැඩ සිටින්නාවුද, රජකම් කරන්නාවුද, ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ සමිදානන්ද වෙන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ආමෝස් දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේක, ඊශ්‍රායෙල් වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. මම ඔවුන්ට සත්තකින්ම දඬුවම් කරමි. ඔවුහු ණය ගෙවා ගන්නට බැරි නිදොස් අය මුදලටත්, දුක්පත් අසරණයන් සෙරෙප්පු දෙකක මිලයට වහල් කමටත් වික්කෝය. දුබලුන් පොළවේ දූලි මත පාගා අහිංසකයන් අහකට නෙරපා දමති. පියාත් පුතා දෙදෙනම එකම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති. හැම පූජාසනයක් පාසා ඔවුන් උකසිටගත් වස්ත්‍ර එලාගෙන ඒ මත දිගා වී සිටිති. දඩේට යටත් වූවන්ගෙන් ගත් මුද්‍රික පාණය ඔහු තම තමන්ගේ දේවාලවලදී බොති. එහෙත් කිහිරි ගස්මෙන් උස, කළුවර ගස්මෙන් ශක්තිමත් අමෝරිවරුන් ඔවුන් උදෙසා සහ මුලින්ම විනාශ කර දැම්මේ මමය.
තවද අමෝරිවරුන්ගේ දේශය නුඹම හිමිකරගන්න පිණිස මිසර දේශයෙන් මුදාගෙනවුත් සතලිස් වසක් තිස්සේ පාලුකරේ මැදින් නුඹගෙන ගියේ මමය. ගොයම් මිටි පිර වූ බර කරත්තයකින් පොළවේ මැඩෙන්නාක් මෙන් මම නුඹලා මඩින්නෙමි. ශීඝ්‍රයෙන් දුවන්නට හැකි අයටවත් බේරෙන්න බැරිවේ. සවිශක්තිය ඇති අයගේ ශක්තියද නැතිවේවි. හේවායන්ට තම දිවි රැකගන්නද නොහැකිවේ. දුනුවායාට නොවැටී සිටින්නවත් ශීඝ්‍රයෙන් දුවන්නටවත් ගැලවී යන්නවත් අසරුවන්ට දිවි බේරා ගන්නවත් නොහැකිවේ. හේවායන්ගෙන් ඉතා වීරවන්ත අයවුවද ඒ දවසේදී නග්නව පලා යන්නෝය. මෙසේ වදාරන්නේ සමිදානන් වහන්සේය. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි, අපි ඔබ වහන්සේට පිටුපා නොයන්නෙමු. සමිඳුනි, අපි ඔබ වහන්සේට පාඩමින් කියන්නේ මාගේ ගිවිසුම ගැන කතා කරන්නේ කුමකටද? මන්ද නුඹ මාගේ අවවාදය නුරුස්සන්නේය? මාගේ වචනවලට පිටුපා යන්නේය? නුඹ සොරේ කුදුටු විට ඔහුගේ මිතුරාවන්නේය? කාම මිත්‍යාචාරයෙන් ඇසුරු කරන්නේය? සමිඳුනි, අපි ඔබ වහන්සේට පිටුපා නොයන්නේමු. නුඹේ කට නපුරට පාවා කටෙරියුත් කියන්නේ බුරුමය. එක්කුසේ උපන් නුඹේ සොයුරන්ට විරුද්ධව කතා කිරීමටද? ඔවුන්ට දුස් පැවරීමටද නුඹ සූදානම්ය? සමිඳුනි, අපි ඔබ සීට පිටුපා නොයන්නේමු. මේ සියල්ල නුඹ කෙලෙහිය මම කිසිවක් නොකීවෙමි. ඒ නිසා මාත් නුඹ වගේම යයි නුඹ සිතුවෙහි. දොස් පවරන්නේ මේ නුඹට කරුණු පද දෙන්නේ මේ. සමිඳුනි, අපි ඔබ වහන්සේට පිටුපා නොයන්නේමු. මට පිටුපා යන්නේ නේ මේ කල්පනාවට ගන්න. නැතහොත් මම නුඹලා වනසන්නේමි. නුඹලා ගලවන්නට කිසිවෙකු නොසිටිනු ඇත. ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි. මට කී කරවන හැම දිනම මම සැබවින් ගලවා ගන්නේමි. සමිඳුනි, අපි ඔබ වහන්සේට පිටුපා නොයන්නේමු. සුපුවත් ජයනද.
ලෝකය මමය, මා අනුගාමී වන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි ස්වාමින් වහන්සේ වදාළසේක. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ශුද්ධබර මතයුතුමාගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සමිදානනී ඔබ වහන්සේට මහිමය වේවා. ජෙසුස් වහන්සේ මහා ජනකායක් තමන් පිරිවලා සිටිනු දැක මුහුදෙන් එගොට යන්නට අනඳුන් සේක. එවිට විනයධාරයෙක් පැමිණ, ගුරුදේවේනි, ඔබ යන කොතැනක වුවද ඔබ කැටුව එන්නෙමි උන්වහන්සේට කීය. ජේසු වහන්සේ පිළිතුරු දෙමින්, හිවලුන්ට බෙනද අහසේ කුරුල්ලන්ට කැදලි දැත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තැබීමට තැනක් නැතැයි ඔහුට වදාළසේක. ශ්‍රාවකයන්ගෙන් තවත් කෙනෙක් කතා කරමින්, ස්වාමිනී, පළමු කොට ගොස් මාගේ පියා භූමදාන කරන්න මට අවසර දුනු මැනවයි කීය. ජේසු වහන්සේ පිළිතුරු දෙමින්, මා අනුව එන්න, මලවුන්ගේ භූමදානය මලවුන්ම කලායේ වදාළසේක. සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. කිරිතුමන් තුළ මා ප්‍රියාදර ප්‍රේමවන්තේනි, අද දිනේ තුල ස්වාමීන් වහන්සේ ඔබට මට උන්වහන්සේ අනුගාමී වන්නට ආරාධනා කරනවා. උන්වහන්සේ අපිට ගොඩාක් ආදරය කළා. පුරාණ ගිවිසුම තුල ඒ ත්‍රිත්වික දේවයන් වහන්සේ අපි දන්නවා, මිනිසුන්ව රතු මුහුදෙන් එගොඩ කරලා ඒ වහල් කමින් නිවහල් කමට අරන් අගිහිල්ලා පොරොන්දු දේශය ඒගොල්ලන්ට දුන්නා. පළවෙනි කිවීමට අනුව අපි අත් දකිනවා, නමුත් මිනිස්සු හැමතිස්සේම දෙවියන් වහන්සේ මිනිසාට කොච්චර දෙයක් කළත් මිනිස්සු හැමතිස්සේම ලෞකික සැපත වෙනුවෙන් කටයුතු කිරීම නිසා තමාගේ ආත්මයට වඩා ශරීරය පිනවා ගන්නට වෙහෙසුණු නිසා පාපය තුළ මිනිසා හැමතිස්සේම ජීවත් වුණා. එනිසා ප්‍රියාදර ප්‍රේමවන්තේනි, දෙවියන් වහන්සේ විවිධ යුගවලදී විවිධාකාර පුද්ගලයන්ව, රජවරුන්ව, දිවිසබරුන්ව, උන්වහන්සේගේ මේ තෝරාගත්තු ජනතාවව නැවත උන්වහන්සේ අනුව එන්නට, උන්වහන්සේගේ දහම අනුව දිවිගෙවන්නට කැඳෙව්වා. නමුත් මිනිසා තව තවත් මිනිසාගේ ශරීරයට ගොඩාක් ආදරය කරපු නිසා, ඒ ශරීරය පිනවා ගන්නට විතරක්ම කටයුතු කරපු නිසා මිනිසා දෙවියන්ගෙන් ඈත්ව සාතන්ට කිට්ටුව ජීවිත ගත කරා. අද දිනේට නියමිත පිළිතුරු ගීතයේ තුරුණුත් අපි අත් දකින්නේ මිනිසාගේ ජීවිත පැවැත්මේ තියෙන පාපිස්ස ස්වභාවය. තම සහෝදරයා එක්ක වුණත්, අසල්වාසීන් එක්ක වුණත්, ඒ මිනිසාගේ පාපිස්ස සිතුවිලි තුළ ජීවත් වීම නිසා දෙවියන් වහන්සේට විරුද්ධවත්, තමා එක්ක ජීවත් වෙන අයට විරුද්ධවත් ඔහුන් පව් කරනවා. ඒ පව් කරන මිනිසව දෙවියන් වහන්සේ නැවත අඬ ගහනවා, මා අනුව එන්න කියලා තම පුත්‍රයා හරහා. සුවිශේෂ වාක්‍ය තුළ ක්‍රිස්තුන් වහන්සේ කියනවා, ඔබ මා අනුව එන්න. මොකටද උන්වහන්සේ අනුව එන්නේ? ලෞකික සැප සම්පත් බලාගෙනද? අපගේ ශරීරය පිනවා ගන්න දේවල් හොයාගෙනද? උන්වහන්සේ කියනවා, හිවලුන්ට බෙනද අහසේ කුරුල්ලන්ට කැදලිද ඇත. ඒත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගන්නටත් තැනක් නැහැ. එතකොට ප්‍රියාදර ප්‍රේමවන්තේනි, මේ ස්වාමීන් වහන්සේව අනුගමනය කරපු ගෝලයෝ, අපි දකිනවා උන්වහන්සේව අනුගමනය කරේ ලෞකික දෙයක් හොයාගෙන නෙමෙයි.
උන්වහන්සේ මානු වෙන්න කියලා කියපු ගාම එර දීවරයෝ දැල්පන් ඔක්කොම අතහැර දමලා තම තාත්තව අතහැර දමලා උන්වහන්සේ අනුව ගියා. යද්දී හැබෙන්නේ ස්වාමිනේ ඔබ යන තැන කන්න තියනවද බොණ්ඩ තියනවද අපිට ඉන්න තැනක් තියනවද රැයට නිදා ගන්න තැනක් තියනවද ඒ කිසිම දෙයක් ඇහුවේ නැහැ. තමාගේ මුළු ජීවිතෙම දෙවියන් වහන්සේට කැප කරලා ඒ සමිදාන් වහන්සේ තුළ විශ්වාසය තියලා අපේ ජීවිතය උන්වහන්සේ මත පමණයි අපි ඉදිරියට අරගෙන යන්නේ කියන ඒ ස්ථිර විශ්වාසය තුළ තමා ඔවුන් ගමන් ගත්තේ. අද මේ සිසු වාක්‍ය තුළ දෙවෙනි කොටසෙන් තවත් පුද්ගලයෙක් කියන ස්වාමිනී ප්‍රථමයෙන් මාගේ පියා භූම දාන කරන්නට මට අවසර දෙන්න. ඊට පස්සේ මම ඔබ වහන්සේ කියනවා. අද ගොඩක් වෙලාවට අපි අත්දකින්නේ ප්‍රියාදර ප්‍රේමවන්තේනේ අපගේ මිනිස්සුන්වල අපි ගොඩාක් මිනිස්සුන්ට හැකියාවන් දක්ෂතාවයන් තලෙන්තු දෙවියන් වහන්සේ දීලා තියෙනවා. නමුත් දේව සේවයේ සඳහා ඒවා යොමු කරන්නට අපි ආරාධනා කරාම ඒගොල්ලෝ ඒවට නිදසුන් දෙනවා. මේ කාරණාව තියෙනවා, මේ කාරණාව තියෙනවා, ඒ නිසා මට එන්නට හැකියාව නැහැ. අර දෙවියන් වහන්සේගේ රාජ්‍යය සඳහා පූජකයන් කන්‍යා සොහොරියන් වෙන්නට යන දරුවෙන් දෙන්නම අඩු වෙලා තියෙනවා. දැන් අපි අත්දකිනවා අපගේ විශේෂයෙන්ම කන්‍යා රාම ගොඩක් ලංකාවේ දැන් වැහිගෙන එනවා. වයසක සිස්ටර්ලා ගොඩාක් ඉන්නවා, තරුණ සිස්ටර්ලා ගොඩාක් අඩුයි. දේව සේවයට දරුවෝ එනවා අඩුයි. ඇයි ඒ? අපි හැමතිස්සෙම අපගේ මේ ශරීරය පිනවන්නට තමා මේ ලෝකයේ තුල බෙර දරන්නේ. ආත්මේ පිනවන්නට අපි ගොඩාක් වෙලාවට අපගේ ශක්තිය යොදවන්නේ නැහැ. අද අපගේ දෙමව්පිය පවා දරුවන්ව අධ්‍යාත්මය තුල පෝෂණය කරන්නේ නැතුව අධ්‍යාපනය තුල විතරක් පෝෂණය කරනවා. අධ්‍යාපනය වගේම අධ්‍යාත්මයත් දරුවන්ට ඉතාම වැදගත් වෙනවා. ගොඩාක් දරුවෝ ඉන්නවා දහම් පාසල් එන්නේ නැති. මම බුද්ධාලයේ පේ ලැබෙන දරුවන් සඳහා පන්ති පවත්වනකොට මම දැක්කේ ඒ දරුවන්ගෙන් භාගයට භාගයක්ම සමහරක් වෙලාවට දහම් පාසල් එන්නේ නැහැ. එනවා නම් එන්නේ එක්කෝ එක ඉරිදාවක්, මාසයකට දෙකක් ඒ වගේ. එතකොට ටියුෂන් පන්තිවලට නම් ඒවට හැම එකටම අඩුපාඩුවක් නැතුව යනවා. නමුත් අධ්‍යාත්මය දෙවියන්ගෙන් ඈත් වෙලා ශරීරය සාතන්ට කිට්ටු වෙලා ජීවිත ගත කරන අය බවට පත් වෙලා තියෙන්නේ. එනිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අනුව ඔබට මට එන්නට අද ආරාධනා කරන්නේ ලෞකික දේවල් අතහැරලා අධ්‍යාත්මික දේ අයිති කරගන්න. ඒ අධ්‍යාත්මික දේ තුළ ස්වර්ග රාජ්‍යයේ උරුමය ලබා ගන්න. ඒ සඳහා අවශ්‍ය වර ප්‍රසාදය අපි සෑම කෙනෙකුටම ලැබේවා කියලා මේ පාරිශුද්ධ වූ යාගය තුළදී අපි යාඥා කරමු. සකලමෙවිල්ලේ දෙවි සම්මිදානනි, අපි ඔබ වහන්සේට පුදන මේ පූපය ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ, පොළවේ සරුස්සාරයෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ, අප සඳහා ජීවන දායක පූපේ බවට පත්වන හේඳ ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සකල මෙවිල්ලේ දෙවි සම්මිදානනි, අපි ඔබ වහන්සේට පුදන මේ මිදි රස ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ, මිදිවැලේ පළදාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ, අප සඳහා ආත්මික පානේ බවට පත්වන හේඳ ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සහෝදර සහෝදරියනි, මාගේ සහ ඔබගේ යාගය සරු බලධාරී දේපියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද, අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ ස්වභාවයේ යහපත සඳහාද,
ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නා සේක්වා. සදාතනික දෙවේ ස්වාමිනි, මේ පරම පාරිශුද්ධ අභිරහස මගින් ඔබ වහන්සේගේ දීවානුභාවයේ දුර්වල අප කෙරේ පමනුවාලන්නට ඔබ වහන්සේ අභිමත වූ සේක් වේද. ඔබ වහන්සේගේ දයා කරුණාව අප ලබා ගන්නා පිණිස මේ සුදු අභිරහස මගින් අපගේ සද්රාව වැඩි වර්ධනය කළ මැනව මෙකී දේ අප සමිදානන් වන ජේසු ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා, ඔබ සමගද වෙනසේක්වා, ඔබගේ හදවත් ඔසවන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සමිදානන්ට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතුය වන්නේය. පාරිශුද්ධ පියාණනි, සිරුබැල සදාතන දෙවි ස්වාමිනී, සෑම කල්හිද සෑම තන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය, සාධාරණය ගැලවීම දායකය. අපගේ ප්‍රශංසාවෙන් ඔබ වහන්සේගේ මහිමයට වෙනසක් නොවන්නේය. ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමට අපට වරම් ලැබෙන්නේද ඔබ වහන්සේගෙන්මය. අපගේ තුති පිදීම ඔබ වහන්සේට ඉතාලපදයක් වුවත් අපගේ සමිදානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට ඔබ වහන්සේගේ දීමනා ලැබෙන්නේය. උන්වහන්සේ මගේ නාහසද පොළොවද සුරදූත සමුදායද ඔබ වහන්සේ නිතර ගයන තුති ගීයට අපිදු මෙසේ එක්වෙමු. සුවිශුද්ධය, සුවිශුද්ධය, සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසන්නා. සමිදානන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසන්නා. එසේ ස්වාමිනිය බොහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවය උල්පත බොහන්සේමය. එහෙයින බොහන්සේගේ ආත්මය යන නහසින් පතිත වන පිණිමෙන් මේ පඳුරු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් අයද සිටිමු. අපි එසේ යදිනේ මේ පඳුරු අපෝදේශාප සමිදානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් චිරුදීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාතිර තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුතිපුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මක්නිසාදයත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙස රාත්‍රී භෝජනය අනුභව කළ පසුන් වහන්සේ කුසලානද රැගෙන නැවත තුතිපුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙයින්ගෙන පානය කරන්න මක්නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පෞකමාව සඳහා බෝදේශාද බොහෝ දෙනා උදෙසාද එය වගුරවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සමිදානනි, ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සමිදානනි, ඔබ වහන්සේගේ මරණය දුත්ථානයේ ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටින්න ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට සියලු දීරයට සහභාගී වන්නා අප සැම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කෙනු ලබන ලෙස අවනත වයද සිටිමු. සමිදානනී මුල්ලවේ පැතෙන පවත්නා ඔබ වහන්සේගේ සාන්ත ස්වභාව සිහි කළ මැනව ප්‍රැන්සිස් නැමැති අප විශ්වවේදේ රානන්ද, මැල්කම් රංජිත් නැමැති අපගේ අගරදුගුරු හිමිපාණන්ද, එතුමාණන්ගේ සහායක රදුගුරු තුමල්ලාද, සකල පූජක පිරිස සමග ඔබ වහන්සේගේ දරු කැලද දයාවෙන් පරිපූර්ණ වන්නට සලස්සුණු මැනව. අද දිනේ තුළ මේ දිය පූජා යාගයට ප්‍රතිඵල දායකත්වයේ දැක්වූ අයගේ පෞල්වලින් බිය වෙච්ච සෑම කෙනෙක්ගේ ආත්ම සිහිපත් කරමින් අපි සුළු මොහොතක් නිහඬව යාඥා කරමු.
උත්ථානයේ අපේක්ෂාව තුළ සිතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනු කම්පාව කෙරේ විශ්වාසය ඇතුව නැසුණු අනිකු සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔහුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයනු කම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කුමරි මරියාවන්ද, ඔතුමියගේ වෘත්ත ශුද්ධවත් පතිවරු සුදෝජුසේ මුනිතුමන්ද, භාග්‍යවත් අපෝස්තුල වරුන්ද, සුදෝජුසේ වා සුදෝ අන්තෝනි සහ සුදෝ සෙබස්තියා මුනිතුමන්ද, සෑම කල්ලීම සදාකාලයේ සිට බොහන්සිට ප්‍රසංසාවගෙන් දුන් සිරම ශුද්ධවන්තයන්ද සමග සදාචීවනයට සහභාගි වන්නට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබවහන්සේට ප්‍රසංසා කිරීමටද, ඔබවහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද, ඔබවහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි, ශුදාත්මයෙන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලවීම දායකන පන්තින් ප්‍රගුණ වී දේ උපදේශයෙන් පුහුණු වී අපිරිතරු මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා, ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේ සිදු වේවා, අපගේ දිනදා භෝජනය අද ප්‍රදානය කළ මැනව, අපට වරද කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව, පාප අවස්ථාවන්ට අසුවීමට අපලිර නොදී අයහපතින් අප මුදාගත මැනව, සමිධානනී සිලොහැපතින් අප මුදාගන්නාක් මෙන්ද, අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි යවන තුබයද සිටිමු. එද වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුව පවින් මිදී සිරු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි විසෙන්නෙමු. මක් නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදහට ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුභකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසු ක්‍රිස්තු ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදීම ස්වභාවට දයාන්විතව සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව, ඔබ වහන්සේ සදහටම වැඩ වසනසේක, රාජ්‍යකාම් කරනසේක. ආමේන්. සමදානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙක් කෙනාට සාමය පතමු. සමදානන් ජේසු ක්‍රිස්තු වහන්සේගේ ශරීරය ස්තුමිෂන එන බලස්ත ජීවන පිණසෙත් වේවා. ඔබේ පව හරින දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව, ලොවේ පව්හරණ දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව, ලොවේ පව්හරණ දේව බැටළු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටළු පෝතකයාණු, මෙන්න ලොවේ පව්හරණ තරණ වහන්සේ, උන්වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිධානනි, ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචන පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව, සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේතු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශාවෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමේන්.
අපි යාඥා කරමු. දෙවි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වෙත අප පිදූ මේ යාගයේ මගින්ද, ඔබ වහන්සේගෙන් අප ලැබූ මේ දිව්‍ය භෝජනයේ මගින්ද අප ජීවිත ප්‍රබෝධමත් කළ මැනව සදා ස්නේහකින් ඔබ වහන්සේ කෙරෙහි බැදී සදාතන ජීවිතේ ඵල භුක්ති විඳීමට අපට මඟ සැලැස්සුව මැනව මෙකිදී අප සමිදානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සම්බුදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද, පුත්‍රයන් වහන්සේද, ශුද්ධාත්මයන් වහන්සේද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න සාමේන් හා ප්‍රේමෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අද දින මෙම දිව පූජා යාගයේ සඳහා බැතිපල දායකත්වයේ දැක්ව සෑම දිනාට සහ දේව වචනයේ ලෝ පුරා පතල කරන්නට පෙර දාන බබුම් රූපහාය නාලිකාවේ සෑම කෙනෙක් වෙනුවෙන්ම අපි දේව අම්මාගේ ආශිර්වාදේ පතා යාඥා කරමු. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නාමයෙන් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ පලයෙන් ජේසුස් ආශිර්වාද ලද්දා උමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපිය උපදේශා දනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාඥා කළ මැනව ආමේන්. සාන්ත කුරුසේ අඩයාල මේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්ත්‍රීන්තු සාන්තගේ නාමයෙන් ආමේන්. අද දින දේවස්ථානට යාමට නොහැකිව රෝගාතුරව නිවසේ සිට මේ දිව පූජා යාගයට සහභාගී වෙන ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනි.